කාල සාකච්ාව අධපේකාලීන සාකච්ඡාවට සහභාගවන්නේ ක්‍රෘෂ්කරමය හා බෝගොලිය පිහිටීම් පිළිවඳ පරේෂනාත්මක ගවේශණ වල යෙදමින් සියදැනම සෙසු සෙසුවියන් හට බෙදා දෙමින් සමාජ මෙහවරෙහි යෙදන ආචාර්ය ලක්ෂ්මන් ගලවිදරම හතා. සැමන රේඩියෝවේ අගනොරින් පැයක්හ වෙනවෙන් ම ඔබතුමාව ඉතාම ගෞරුවෙන් මේ අවස්සාවිද පිළිගන්නා ඉතිං ඔබතුමාව අපයසන්නන්ට හැඳින්ම හැකි සේදා චාරතුමන. ග ස්තු දීප මම ගැන සර්ලහෝ කිව මම සභාධර්මයට ආදරය කරන ගරු කරන කෙනෙක් විදිට හඳන්නන්න පුලෝ. මම රැක්‍යාව දි හැටියට කරන්නේ මගේ දැනුම සෙසුන්ට ලබාදීම සාජනතාවට ලබා දීම. එකැන මම දැනට සහය මහාචාර්වරයක් විදිහිටත් පස ජලය පරිසරය සම්බන්්ධ පරේක්ෂකවරයෙක් විදිරත්වැට කරනවා. දකින් බහල බුද්ධිමෙකුගේ තොරතුරදැන ගැෙන බන්නේ කොතින් දයි නොතර තරටම අසනට බොහෝ දෑ මගිහිත තියෙනවා. මං අහනම් මේම අතීතයේ මතකය අවධිකලොත් මෙවැනි විශයපතකට ඔබතුමාගේ හිත රජෝනේ කෙසේදකයා. මම කුඩා කල සිටම පරිසරයට සහ කුෂිකර්මාන්තයට ඇලුම් කළ කෙනෙ. පාසල් කාලයේදිපවා අපි කැල්ලෑවල කුමරෝ ඇවිදින ය අනවාසල්න් කරනවා. දමිගින්මගේ දේවාල්ලය හනුවත් සමඟ සිදු කරනවා. අපි ඒකාලේ හැමතැනම ඇවිද්‍ය බයිසිකල් බල හම කඩුවලට කිට්ටුව දැඩිගමෝ කියන සුන්දර ගමේ තමා මගේ ය ළමා කාලයගත කරේ දඩිගමුූ කිෂ්ට විද්‍යාලයෙන් හංුල් රයිසිං විද්‍යාලයෙන් සහොමන අලන්ද විද්‍යාලේ මගේ අධ්‍යාපන කටයුතු පාසල අධ්‍යාපන කටුතු සිතු කර ම පේරදින විශ්විද්‍යාලයෙන් කුෂිකරම උපදී ලබාගන්න එද්‍යානමේ අනුත්තුන ේද. ම ුිරමපාදය හදාරණ කොටත් කෘසි ඉජිනේරු සහ පාංචු භෞතික විද්‍යාව ගෙන විශයන්වලට තමා වැඩිම කැමැත්තක් තිබුණේ ඕතත්වේ එසේ වෙනවිට අපට කියන්න ඔබගේ ළමාකාලේ විශේෂැල්මක් අවධානයක් කියම නේ මෝනාංශ කරේද කියා මගේ ළමාකාලේදම ම ආසාවෙෙන් හිටිය අත්තටම ගුවන්්‍යමයක්න්න කොමලත්ේද ඉටනේ නෑ ඒවගේම මම කෘසිකර්මාන්තයටත් මගේ හිත දිල ගියා. පාසල් කාලය අනික් කැමතිම දේවල්තම ක්‍රීඩා කිරීම සහ එහළුවන් සමඟ බැයිසිකල්ල ඇවිදින්නේයම. අපමට මතකායි අපඒ කාලේ ඔය අවිශස්සාවෙල්ලා හංගල්ල පුවක් පිටිය පාදුක්ක හොරන පූගඩ කිරිදර වගේ හැම ප්‍රත්ථකම බයිසිකල්ලොල වී කෙනනෙකට ඇවිදින්න යනවා. මම හාඟල්ල රාජං ඉන්නකොට සමස්ත ලංකා තරගොල්ඩ සම්බන්ධ වනා මීටල් හාරසිය සහ හටසිය. ඊට අමතරෝ බොලිබෝල් සහ එල්ලේ ක්‍රීටාවට සම්බන්ධ වනා. නාලන්ද ඉන්නකොටත් පෙරදි ශද්්‍යා ඉන්නකොට ොලිබෝල් ක්‍රටාාව ීකටම සිදු කරා මට පමතකඇප කොළඹ තිස්ශ්‍රෙකයේ දෙවනිස්ථානයත් පෙරදිනි විශිද්‍යාලය ඉන්නකොට එදැන අනු එකේදී විශවිද්‍යාල සුරතාවල අනුෂෘතාවත් අනු දෙක්කේදදි ශවෘර්තාවත් ලබාගත්ත ොලිපෝල්ලින් අප දන්න පරිදි ඔබ ලංකාව විශ්වවිද්‍යාලක ආචාර්පෙරකු ලෙස කාලයක් සේවේ කළ ඔවමම එක්දන්නසේ අනුතුනේදී සහය කතිකාචාරවරය විදිට පෙරදි විශ්වවිද්‍යාලයේ කෘෂීංජනය රුද්ධපාර්මයෙන්තුරට සම්බන්ධ වෙනවා. එදනමේ අනු හයේදලා දෙදස් හතර දක්වා මගේ පශ්චාත්තුපාධ උපාධි කටයුතුසිදු කරා. එමස්ස එක ජපානයේ ඔබ හිරෝ විශ්වවිද්‍යාලයෙන් එක්දානමසි අනු නමේදිත්. ච රපද කනඩාවල ගවල් විද්ධාලයෙන්ද දස්සුන වසරදිත් ලබාගත්තා. ඊට පස්සේ දෙදස් හතරය ඉනල දෙදස් දා හත්තර දෙසැම්බර් දක්වා නැවතත් පෙරදි විශද්්‍යාලයේ කුෂීජනරු දෙපාර්මීන්තුවයේ ජේෂ්්‍රතිකාආචාරවරයක් පිතිර වැඩ කරහ. මේ කාලෙත් තුල මොමහිතනව ම කෘෂි උපාධිධාරයෙන් දෙදාහකට සමානු ප්‍රමාණයකට දැනුම ලබාගැනීමට මගේ. මම අවස්ථාව උදා කරල්ල දීරතිය නො තම් මගේ දැනුව ඒ සිසුන්ට ලබා දීල තියෙනවා. ඊට අමතරව පාංශෂහා භූගත ජලය පාංශු කාදනය ජලද්‍රෝණි කල්මනා කරණය සමෝධාන ජල සම්පත් කල්මනා කරණය වගේ දේවල් අංශවල ම පරේක්්ෂණ කටයුතු සිදු කරා. මම දැන්න අතර්මට මම තම ප්‍රථමතාවට ලංඟාවට භූමිය යට බැලීමට හැකි ගවන් පෙනිට්‍රේටින්ම් රඩා. පිසරලෝ කිය නො චිපියාර් කියලා. කියන තාක්ෂණය හඳුන්නාආදුන්නේ. ඒ සම්බන්ධ පරේක්ෂණ සෑහන් ප්‍රමාණයක් මම ලංකාවේ හිටපු කාලයතුර විවිධ සේත්‍රෝල සිදු කලාා. අපඇසන්න නිතාම් සතුටිය විකා හිතෙනවා එතෙක් මෙතෙක් කළ සොයා ගැනී හකැඇපවිම් ගැන යමක් කතාකෙරුවත්. එම නිසම් ආරාධන කන ගැන පැහැදිලි කරන ලෙසට අතරම් පෙරාදනයේදී මම ප්‍රධාන ශේෂත්‍ර ගණනාාව පර්ේෂණ කටයුතු සිදු කරක්. ඒයි මූලිකම දේතමා ජීපර් කරනලද්ද පරේෂණ මේ සඳහා ජාතික විද්වත් සභාව මුදල් ලබා දුනෑම ප්‍රද්ධතියක් ලබා ගැනීමට එමගින් පාංශි ජලය භූගත ජලය භූගත ජලය දූෂණය වීම පොරොයායට තියෙන අනිත්දේවල් සෙවීම ඊට අමතර පාලං සහ බිල්ඩින්ස් වල සිදුවන දේවල් එමනත් තන්ඒවා ශක්තිමත් භාවය ගැන අධ්‍යයනය කිරින් වගේ පරීක්ෂණ සිදු කරා. එකකාලේ පැවිති තත්වයම ඇතරම යුද්ධ හමුදාවටත්මම වැඩමුළු කිහිපයක් සිදුකරා පොලො යට තියන දෙවල් සවායා ගැනීමම් සම්බන්ධයමිතා තාක්ෂණය භාවිතා කරලා. ඊට අමතරෝ අපි ව්‍යාපෘතියක් සිදුකරා මහවලිකන්ගේ ජල දූෂණය ගැන. ඇයට ඇතරම නුවරෙලිය සිට රන්දනිද කර දක්වා අපට දේශපී භාවිතා කලා. අපේ තිබුණා විශේෂ ව්‍යාපෘතියක් ඇතරම එකක දකුණු ආසයාවේ ව්‍යාපෘතියක් ලංකාව පෙරදිනිශ්චුද්්‍යාලය විට අමතරව ඉන්දියාව බංගලි දේශෂහනේපාලය කියනටවාලු විසිදධා සම්බන්ධ වෙලා කරපු සමුධාන ජල සම්පත් කල්මනාකරණය කියන දේ සම්බන්ධ තමයි ව්‍යාපෘතිය තිබුණ. අපි තමා ලංකායි පළිුවතාවට මෙම විශෂය සම්බන්ධව පශ්‍යාත්තුපාදයක් හඳුන්නා දුන්නේ. ඉටකොට ඒ කටයුතු සහ ඔබතුමාගේ සම්බන්ධතාවය කොතන යාකරෙන් දැපි විශ්කරයන් පුළුවන් මම තමා මෙම ව්‍යපෘති ලංකාවේ සම්බන්ධිකාරක විතිහට මුලින් වැඩකරේ අවුදු හතරක් ට පසේ අහුරුදු හතරකට වස්සේ ම සප් වාර්ෂික නිවාඩුවරගෙන ගවල් ෆිෂ සිදියයාල්ටෙන අර ව්‍යාපෘතිය වෙනත් මගේ සහෞද්දර කතිකාචාරවරියකට බාර දුන්න කරගෙන යන්න. එම ව්‍යාපෘති ඉතාම සාාර්ථක සිදනා දැනටක්තේ පවත්වාගෙනවා. මේ දවස්වල ඇත්තටම කැනඩාව ඩ ආයතනයමගින් මුදල් ආධාරයට තේම ව්‍යාපෘතිය කරගෙන යනවා. අපි පමහිතන්නේ සිසුන් මට මතක විදිහයට සිසුන් හැටක් හැත්තෑාවක් විතර පශ්චාතුපාදි වලට පුහුණුුවන් කරලා තියන මේ ව්‍යපෘතියට තිෙදෙම් මේ දක්වා. ඊට අමතරෝ Uඩෝල UDP වල සමෝධාන ජල සම්පත් කල්මනා කරණය කිය ව්‍යාපෘති අත්ති වනා ලෝකයේ රටවල් විසි තුනක් විතර සම්බන්ධ වෙලා කරපු. ඒකෙත් ලංකාවේ සම්බන්ධ කාරක විදිහට මං අවුරුදු තුනක් විතර වැඩ කරා. මේ ව්‍යාපෘතිමකින් ලබාගත් ප්‍රතිඵල සිසුන් විශාල ප්‍රමාණයකට දැනම ලබාදීමටත් වීට අමතරෝ සමාජයේ අනිත් පුද්ගලයෙන්ට සහ රාජ්‍ය සහරාජ්‍යනෝන අතනෝල නිලධාරන්ට මෙමු. ඇ ක ට ංකාවේරදන ශ්විද්‍යාලයෙන්ම ැඩාව ගල්් විච් විශවවිද්‍යාලේ සහ දැන්ට ිය ෆෝන්ඩ ලෙන් ද සේවේ කරනව. අනෙක් අතින් පරේෂණ කටය තුොලද නෙරතිෙනවා. මිශේස්රෝල සමන අ සමානකම් කෙලෙස ඔබතුමා විග්‍රහ කරන්නේ. අන්ත දෙක කරන බාල දොරටයුතු දෙගක් ලෙසයි අපට දැනේ ඒක කො හැට වෙතත් ද ටෙලිකන්නම අන්තර්ජාල පුවත්පතක සටහන් වෙනෝ බතුමන්ගේ සේවාකර්තාවයන් පිළිමඳදව. ඒ ැනපනී යම පවසන්න? හට මතකඇති දපමේ ලඟදී කැණඩාවේ දේශකුණක විපර්යාශ ගැන කතාවක් තිබුණා ජනමාධ්‍ය වලින් පවාය ගැන කතා කරම් සති දෙහෙකට හොත්තුනොකොට කලින් ඇතරුම් අපි දෙදහස් දාහතේදී පරේෂණ වාර්තාවක් කිදිරිපත් කලා නිියව ෆෝන් ලන්ඩ්ල දේශකුණක වෙනස්වීම් සහ ඒවාගේ බලපෑමක හොද කවිෂිකර්මයට සහ කවිෂ්කාර්මික ජලයට තියෙන්න්නේ කියලා. ඉළඟට දෙදස් දහටේදී තවත් පරේක්ෂණනවාර්තාවක් ඉදිරිපැත් කරා ඒක ඇත්තරනම සිදුකරේ මුළු ලෝකේම ශීතල කලාප ඇතරම අපිගෙන ඔබෝරියල් රීජන්ස් කියලා වල්ල දේශගුණකි විපරයාශ වෙන්නේ කොහොමද ඉදිරියට වෙන්න පුලුවන්ක හොමද කියලා අපි මේක ඇත්තරම දස් එක සිය දක්වා කාලයකට අධ්‍යන්නේ සිදුකර ඊට අතරෝ මොරේවිලු සිද්ධෙල ආට පස්සේ ලංකාවෙන් පසුගගේවරුදු හතරදී ලංකාවෙන් සිසුන් පස දෙනෙක් ගෙනත්ව නව ප්‍යා හැදෑරීම සදා එ තුන්දනෙක් මෙ වල කොට ඒක සාර්ථක විවර කරලා තියනවා දෙන්නෙක් ඉතා ලඟදී ඉවරකිරීමට බලාපොරොත්තුවෙෙන් ඉන්න. මංහිතරම අවරුද්දෙක් තව දෙන්නෙක් හෝ තුන්දනෙක් ලංකාවෙන් පැමිණි කියලා අපි එක් පශ්‍යාතුපාදී හදැරීමට සහපරේක්ෂණ සිදු කිරීමට. අද කලින සාකච්ඡාවට සභාගි වන්නේ ආචාරය ලක්ෂ්වන් ගල ගිත්‍රම හතා. ශි ල සම මනක කෙලෙ පතුමමා විග්‍රහ කරන. ඒ තා හොද ප්‍රශ්නයක් ඇත්තටම ම අර කලින්කියෝවගේ අපි කණ්ඩායමක් දේශගුණක විපරයශගෙන අධ්‍යිනයක් කරා අදස් ද හටේ දී. ඒ අපි මුල්ලෝකම බෝරියල් ජන්ස් කන අංසා අක්ෂාංචක හත්ලයට උද් උදඩ ප්‍රදේශවලට තමා එක සිද කරේ. දේශගෙනනික උපාශ නිසා ලෝකයේ මෙම ප්‍රදේශවල කුෂිකර්මාන්තේයට වන්න බලපෑම සහ ජල විභවය තම අපි මේමකින් අධ්‍යනයට ලක්කරේ වසර දෙදස් එක සියදක්වා කාලෙකට අපි මේ අධ්‍යෙන සිදු කරා මෙහිදී ස්යාගත් මූලික කරුණු නම් මුළු ලෝකයේම බෝරියල් ප්‍රදේශවලින් දැන්ට कुछුචිකර්මාන්තයට යොදාගන්නේ සට දෙක්තිස් දෙකක් වගේ ප්‍රමාණය මේක දෙදස් එක සිය වනකට සීියට හැත්ත හය දක්වා වැඩියනු. කැනඩාව ගත්තාහම. දැන්ට බෝරියල් ප්‍රදශලින් සියට විසි හයක් වගේ ප්‍රදේශයක් තමා කුෂිකර්මාන්තයට යොදාගන්න. එමාගේ දෙදස් එකසීය වනවිට සියයට හැත්ත තුන දක්වා වැඩිෙන්න්න පුළුවන්. මේ සිදුවන්නේ ඇතරම පරිසරය ස්නත්වහල ම නිසා කෙනෙකුට හිතැන්න පුුවන් මේ කඇත්තටම හොඳ දෙයක් කියලා. හැබැයි දැන් ලෝකයේ කවිෂිකර්මීයට යොදාගන්නේ ඩම්බලින් සෑහැන ප්‍රමාණයක් මේ නිසා නුසුදුසු මටමටත්වෙෙන්න්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් නියංග සහ ජල හිගේිය නිසා ගැන ප්‍රදේශ දැන්ට පවතින කෘෂිකාර්මික ප සෂ්ක කලාපු බාට පත්වෙන්න්න පුළුවන්. අපේ අද්‍යේනයෙන් ඇත්තරම කැනඩාව සම්බන්ධ ගැන අපට යම් කිසි දයක්ක්ස්වාගන්න පුළුවන් උන අතොරතුරු උදානයක් විදිහට කැණඩාව දැනට වැඩිම කෘෂිකාර්මික ප්‍රදේශවන්නේ ඔන්ටාර්රිියෝ දකුණු ප්‍රදේශය. මැනිිට බා සහ සස්කෙච්වාන් ඉට අමතර ඇල්බර්ටාවලත් යම් කිසි ප්‍රමාණයක් කුෂිකර්මාන්තයට තියෙනවා අපගේ අත්්‍යනයට අනුව දෙදස් එකසය වනවිට මෙම ප්‍රදේශවල කෘෂිකාර්මික ජලා අතිරිත්තය රිනාගයක් වෙනවා. බටහිර එක වෑන්කූ සහ නැගෙනහිර නි ෝන් ලන් හ නොව ස්කෝෂාවගේ ප්‍රදේශවල කුෂිකාර්මික ජලතරරික්තේ දනාගයක් වෙනවාද දස එකසිී වෙනකොට. තර මේකෙන් පෙන්නුම් කරන්න පුළුවන් තව වුරුදු අසුවක් විතරයානකොට දැනට කුෂිකාර්මික ප්‍රදේශ ැනඩාවේ කුෂිකාරර්මියට නුසුදුසුවෙල අලුත් ප්‍රදේශ කුෂිකර්මාන්තයට සුදුසුවෙන්න පුළුවන් මේ දේශගුණි වි පාර්යාශ නිසා. ඔ මෙවන් දැනුමක සාර්ථක භාවේ රඳා පවතින්නේ මෙම විශෂයට අනියුක්තව අපි සිතන විටයි කියෑ මහිතන්නේ.මදී මම අහන්න කැමතියි ලංකාවේ සිටියදී කරනලද පර්ෂණ කෘෂ්කාර්මය හා පොළොව හෝ පස හෝ සම්බන්ධම කරන ලද පරෂණ සහ කැනඩාවනි රට කනලද පේෂණ අතර සමාන අසමානකාම ලකින්නට ඔබතුමාට හැකිවී තිබෙනාද. ඕ මේක ඇතවනම ඉතාම හොඳ සහ ගැම්ඹුරු ප්‍රශ්නයක් කොහොමත් මම ලංකාවේ සහ දැනට මෙෝරයලු ශිද්‍යායකරන්නන පරේක්ෂණ තර්මක්දරට සමාණයි කියන්නත් පුළුවන්. හැබැයි තියෙන ගැටලු වෙනස්. මම කලින්කිවගේ මගේ මූලික අධ්‍යනයන් සසිදු කරන්නේ භූගත ජලය පාශ ජලය කුෂිකාර්මක ජලකළමනාකරන්නේ සහ ජ ද්‍රෝණි කල්මනාකරණය කියෙන විෂයන්ගොල. ඉට අම්තර දේශගුණ දේශගුණික විපාරයාාච කොහොමද. කෘෂිකර්මාන්තයට සහ කෘෂිකාර්මික ජලීට බලපානිිකෙන පරේෂ්නස් සිදු කරනවා ඉතින් දේශ ගුණේ සහ පාංශුල තියන විදධත්වයන් බලපානවා මගේ අධ්‍යනයන් වලට පිරටවල් දෙකගත්තොත් ලංකාවසා කැනරාව පස්වර්ග වෙනස් පසේ ගුණාංග වෙනස් වර්ෂාව ලබන තවරතාවයන් සහ කාලයන් වෙනස්. එමින්සා පසට ජලය ුරා ගැනීම් රඳවා ගැනීම වෙනස්.ඇති මම ගල් ි් විද්‍යාලයේදීත් ඔබිහිරෝෂ විද්‍යාලයේදීත් පේරධදිනි විශිද්‍යාලේදී. ඉගෙනගත් දවල් සහ දැනරත් ඉගෙන ගණමින් ඉන්න දේවල්. භාවිතා කරනවා මේ වෙන වෙනස්වීමලට අදාළ ගැටලුවලට විසදුම් සැවීමට. ඒ මගින් සමෝධාන බහ බි සහ ජල සම්පත් කල්මනා කරණය සිදුකරන්නේ කො හොමද පරිසාරයට අවමහානයක් කරමින් අපිට අශ ආහාර නිෂ්පාද්‍යනය කරන්නෙකො හොමද කියන ගැටලුවලට විසදුන් සවීමන මගේ දායකත්ය ලබා දෙනවා. අතුර ප්‍ර්ය ලෙස හන්නට සතුටීමම තිරිංගුවගාවට සැකසන කැණඩාවෙන් රටක පොළවේ පසේ ඇති සාර්වත් බව යෝගගෙතාවේ සුදුසුබව වෙනත් රටක අප්‍රිකා හෝ ලංකාවි තිරිංගුව වෙන පොළුවේ දැක් දකින්නට පුළුවන්ට ඒකත් වැදගත් ප්‍රශ්නයක් අතරම තිරුගු කියන්නේ ගර්ම කලාපික එකැන ලංකාව අප්‍රිකාවගේ රටවල්ලොල වනු බෝගයක් නමුත් කැනඩවෙත් ඒක වගා කරන අමකද මැයි සිට ඔක්තෝම් බරදක්වා කැනඩාවේ අපිට වගා කරන්න පුළුවන්. වගේාවට භාවිතා කන්න ක්‍රමනම් ටිකක් වෙනස්. හැබැ ඒතිතින් ලංකාව දැන් බටහෙර කුෂුකර්මාන්තය භාවිතා කරන නිසා මනන් හිතන්නේ ලොකු වෙනසත් දකින්න පුළුවන් කිල්ලත් වගා ක්‍රමවල. ඇබැයි දේශගුණියේ නිසා ලංකාවේ අවශ්‍ය නම් කන්න දෙකක් වගයා කරන්නත් පුළුව අම්බඩේරුගු. ප්‍රදේශගත්තතාහම පස වෙනස් වුනත් රසායිනිික පහොර භාවිතයක් කරන නිසා. ගෘෂිකාර්මික කළමනා කරණයත් බොහෝවිට එකම විදිහ නිසා ලොකු වෙනසත් දින් විදික් නැහ හබ දැන් කැනඩාවේ නම් බිම් සැකසීම ඉතාම අඩුවෙන් සිදු කරන්නේ. සමයිටව බිම් සැකසීම් සිදු කරන්න ෙත්නෑ මකද බිම් සැකසීම නිසා පාංසු කාද නේවැදි වෙන. පාන්සු ජලය හානි විමවැඩ වෙනවා. ජල්‍රපේද දෂණයට ලක්වෙනවා. ඉතින්ඒම නිසා කැනඩාව Uසේව ලත්ත්තටම ඇමටිකාවෙත් මෙම අලුත් ක්‍රම භාවිතා කරනවා. ඇ ඒවගේ වෙනස් ගම්නන් ලංකාවයි කැඩාව ඇතර දකින්න පුළුව. ඒම හිතන ඉතාම වටනා කියනා දහස් කීපයක් අපේ අතර දෝලනයව නෑය කියලා ඉති ඉතාමත්න සන්තෝසයි මෙම අවස්ථාවට සහභාගිවවාට අවසංකරන්ට පෙර අපේ සාකච්ඡාව දැනගනට කැමිති පසහි මූල ද්‍රව්‍යයන් කාලයාගේ ඇවෑමින් වෙනස්වේ ඇයි සාමාන්‍ය හැඟීම. ඔබතුමාගේ අදහසකකිෙබඳද. ඔහු ඇතරම එකත් ගැටුුවක් විදිට සලකනවා අමකද අස්සන්න විදිහට ඉවත් කරන දේවල් නිසා පසෙන් යම් දුරකට මූලද්‍රවී ඉවත්වෙනවා. කියල තමා අපි රසායිනික පහර ගියොදන්නේ නමුත් වැඩිපුර රසායින පහර යෙදීම නිසා වෙනත් ගැටලු ැන් ඇත්වෙලා යෙනවා ැන්තියන ලොකුම ගටලුව තමා පාංශි සෞඛ්‍යය එකැනිස්ොයිල් හෙල්ත් කියලාපිකිනවා නැතිවීම ඉතා අදිකුකාලයක් එකම බෝගය වගාකිරීම දිකටම බිම් සැකසීම සිදුකිරීම අධික රසායින ද්‍රවී වැදීම වගේ දේවල් නිසා මෙම ගැටු මතු වෙලා තියෙනවා එම නිසා දිින් දිකටම වැඩි වැඩියුවෙන් රසයින පොහොරය යොදන්න සිදු වෙලා තියෙනවා ති මේ වගින් සිදුවෙන්නේ පාන්සු ජීවින් නැත්වීම සහ එම ජීවින්ගේ ක්‍රියාකාරීත්වය නැත්වීම තමා මූලික ගැටලු විට. දවෙලාය ඉතින් ොහමුුණත් දැමේ තේනුම් අරගන්න අරගෙන තියෙනව. නිසා පාංචිසු දුරජීවීන් වැඩිරන්නත් එම ජීවින්ගේ සිදුවන ක්‍රියාකාරිත්ව වැඩි කරන්නත් නොය ක්‍රමෝ පාච්චි කරන. උදහරනය විදි කාවලික පොහොරයදීම. එවනත්තැම් පාරිසරක ගොවිතැනගේ දේවල් කරන්නේ මෙන්න නිසා තමා ඇත්තර්ම දැන් වැඩිපුරුව. ඇ බහමත්ම තුතියි බතුමට අවසන් වශයෙන් අප්‍ර කියන්න ජීවිතයෙන් වැඩිකාලයක් පරේෂණ සඳහම කෑපකළ ඔබතුමා ලද තෘප්තිය කවර කරද කියලා. ඒකනම් ඉතාම ඉහලයි. ඒන්නේ යම් දෙයක් අලුතෙන් සොයා ගැනීම. හෝ තියෙන ගැටලුවට විසඳක් සොයාගැෙන වනැත්තා ගඇතරු තියන ගටලුවක් රරියට තේරුම් ගැනීම. සහහි වට විසගුම් සයවම් ඉතාම තෘප්ති කරයි. කහමත් මගේ වැඩිම තෘප්තිය තියෙන්නේ මෙම අලුත් දැනම. අලුත් පරම්පරාවට එකැන්නේ සිසුන්ට ලබාදීම. සහ උන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට උදවකිරීම. ඇති මගේ පරේක්ෂණවලටත් සිතල් සිසුන්යදා ගැන මිතාම හෙලින් සිදු කරන. පරේෂණ ප්‍රිකායිදික් ඉදිරිකි පත් කිරීමදත් මම ප්‍රමුගතාවදන්නේ සිසුන්ට මොක දෙ යා තම අපේයනාගතයේ. නාගත ගැටලුවලට මුහුණ දීමට ඒ අයව අපි හොඳින් සූදානම් කරන්න ඕනේ ඒ තමා මගේ ප්‍රතිප්තිය උසාක ජාවසං කරට මත්තතින් මං ඉල්ලා සිටිින්ට කැමතියි යම් උපදෙසක් යම අදහසක් තියෙනවානම් ඒ ගැන අපේ අසන්නන් දැනුවත් කරන්නට මේ සුදුසුම අවස්ථාව කියලා මේ ප්‍රශ්නයට නම් මේ විදිහයට කියන්නම් දැන් මිනිසාගේ ආශාවන් අසමිත්යි අපිදැන් මුහොදන්න දෙන සියලුම ගැටලු විශයෙන් පාරිසිරකු ගැටලු වලට මූලිකම හේතුව මේකතමා. පරිසරය ආගරක්ෂා කරගෙන දියුණුනොත්තම සමටම හොඳින් ජීවත්වෙන්ෙන පුළුවන්ගන්නේ. උදහරනැකිදිට අපි දැන් කියෙනවන්නේ අපිට ලොක්කු රෝහල්තියනෝ හොඳ රෝහල් තියනෝ අලුත් තාක්ෂණයේ භායිතා කලති නො රෝහල් කියලා එකන රෝහල් දියුණුව නෝ කියලා කියෙනවවා මම කියන්නේ ෝකයේ දීනුව නොනං රෝහල් අඩුවෙන්නෝනි. මිනිසුන් ලෙඩවෙන එක අඩුවෙන්න ඕන. හිරකෙවල් අඩුවවෙන්න ඕනනි. පාරිසරික ගැටුලු අඩුුවෙන්න්න ඕන ඒක එහෙම වෙන්නෙ නෑන. ඒක කියන්නේ අපි යන්නේ බොරු දියුණුවක් පස්සෙද කියන ගැටලුව මගේ හිතේ හැමතිස්සම තියෙන ඕන ඔව් ඉතාම වැඩගත් සන්ධිස්ථානයකට කතාව ගෙනගිය කියා මට හිතෙනවා. ඉතින් මදැබිහිවින්ම ස්තුූතියි අපහය වී අදහසබිතා ගත්තාට ඔබට සුබ සැන්දාවක් ප්‍රත්ථනා කරමින් දැනට සමගන්නා. ට බොහමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධ. බේවින්ම ස්තුතියි. සුබදුත් පරිදි අපප්‍රිතාක්ෂික සහහි ලබා දුන්නා හිතවත්. ඒති වීර සුරිය ඔබහන් මෙතෙක්වෙලා රැඳියුන්මා දිපාහිට්ගේ. නැවතැත් මේවන් වැඩසටහනකින් ඔබහ මහොන දෙෙක් ප්‍රාර්ථන කරම ඔබට සුබ සැන්දවක්.